ශාරීරිකම වෙනවා. අපි සාමාන්‍යයෙන් මූණපාන සිද්ධියක අපේ අවදානමට ලක් වෙන තැනක නීතිමය වශයෙන් උදව්වක් ගන්නෙ පිහිටක් ගන්නෙ විසඳුමක් හොයන්නේ කොහොමද කියන තැන් පහුගිය සති කිහිපයක් තිස්සේම නීති ඔස්සේ සාකච්ඡා කරගෙන ඉදිරියට ආවා. අදත් අපි එහි දිගුවක් විදිහට තවදුරටත් ඉවසා සිටිය යුතුද ඇයි කියලා කියන මාතෘකාව අරගෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව කතා කරන්න සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා සරණි ගුණතිලක නීතිඥතුමියට, අයිබර්න් ඔබතුමියට. අපි මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන්නේ කුමක්ද කියන නීතිමය පැහැදිලි කිරීමෙන් පටන් ගත්තොත් වචන කියපු ගමන් හිතට එන කාරණා කිහිපයක් තියෙනවා. නමුත් පැහැදිලි කිරීම ඇතුලේ කොහොමද අපිට හඳුන්වන්න පුළුවන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද? ඔව්. මනෝජ්, මම මේ එතනට පොඩ්ඩක් පසුබිමත් සකස් කරගෙන එන්නම්. දැන් අපි අපේ ජීවිතේ හුඟක් වටිනවා කියලා සලකන්නේ අපේ සමීපතමීනේ. අපිට වටින්නේ පවුල. අපි හැම වෙලේම කියනවා මේ රැකියාව නිසා පවුලේ අපේ සම්බන්ධතා නැති කරගන්න එපා. පවුල කියන්නේ අපිට වටින තැනක්. අපි ආරක්ෂා කරන්නේ පවුල. ඊළඟට අපිට ඉතිහාස කතාවලු ගන්නලා තියෙනවා ගෙදර ගිනි පිටතට දෙන්න එපා කියලා. ඔය වගේ මේ අපේ සමාජය ඇතුලේ, අපේ සංස්කෘතිය ඇතුලේ පවුල කියන එකට ලොකු වටිනාකමක් දීලා තියෙනවා. මේක වැරදි නැහැ මනෝජ්. ඇත්තටම අපිට පවුල කියන එක හුඟක් වටිනවා. හැබැයි මේ පවුල ඇතුලේ වුණත් සමහර වෙලාවට මනෝජ් ඇත්ත තත්ත්වය ඇවිල්ලා අපි හිතන ආරක්ෂාව අපිට මේ පවුල ඇතුලේ නොලැබෙන්න පුළුවන්. අපි අපිට හුඟක් වටිනවා කියලා හිතන සමීපතමයන්ගෙන් අපිට ආදරය වෙනුවට අපි නොහිතන ආකාරයේ අනාරක්ෂිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්නේ වගේ තත්ත්වයන් ගැන තමයි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන මාතෘකාව ඇතුලේ අපි කතා කරන්නේ. මෙතනදී අර මනෝජ් කිව්වා වගේ මේ අපේ තුළ වැරදි වැටහීමක් තියෙනවා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කිව්වහම කවුරු හරි අපිට මේ ශාරීරිකව පහර දෙන්න ඕනේ. කියන්නේ මේ අපිට තුවාල සිද්ධ කරන්න ඕනේ, ගහන්න ඕනේ, ඒ වගේ දෙයක් වුණොත්, අතපයක් කැඩුනොත්, ඔළුව පැලුනොත්, එහෙම දෙයක් වුණොත් තමයි දැන් මේ මාව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වුණා කියන කාණ්ඩයට වැටෙන්න කියන වැරදි මතයක් ගොඩක් වෙලාවට සමාජයේ ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම ඒ වගේ දේවල් කරන අය හිතාගෙන ඉන්නවා මම ගහලා නැහනේ, එතකොට මම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කරපු කෙනෙක් නෙමෙයි කියලා. දැන් මෙතනදී මනෝජ් අපි පැහැදිලි කරගන්න ඕන දේ තමයි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියලා කිව්වහම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට වැටෙන්නේ ශාරීරිකව කරන වදහිංසා පමණක් නෙවෙයි. මානසික වුණත් සිද්ධ කරන බලපෑම් ඒ අතරතර ගැනනවා කියන එක අනිවාර්යයෙන්ම. දැන් ලංකාවේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට තියෙන නීති මාලාව ඇතුලේ, නීති රාමුව ඇතුලේ ඉතාමත්ම වටින කාරණාවක් තමයි මානසිකව යම් අයෙකුට කරන බලපෑමත් මේ ගොඩට අදාළ වෙනවා. දැන් උදාහරණයක් විදිහට මනෝජ් අපි හිතුවොත් මේ වැත්තරම අපි නිතරම අහන දකින බොහෝම කියන්නේ අපේ හදවත කම්පා කරන විදිහේ කතාවන් තියෙනවා, එක එක අයගේ අත්දැකීම් තියෙනවා. ගොඩක් වෙලාවට ගහන්නේ නැහැ. හැබැයි අපි හිතමුකෝ කන්න අඳින්න කීයක් හරි ඉල්ල ගන්න ගියාම මේ කියන්නේ පුරුද්දක් විදිහට ඒක පුදුම මානසික පීඩනයක් බවට පත් කරනවා. කියන්නේ සල්ලි ටික ඉල්ලුවාම පුදුම විදිහට අපහාස කරනවා. හැමදාම ඒක සිද්ධ වෙනවා. ඉතින් මේ මානසිකව කරන මේ වදහිංසාව අපේ කාන්තාවන් ගොඩක් වෙලාවට විඳ දරාගෙන ඉන්නවා. දැන් මං කාන්තාවන් කියන එක ගත්තහම අපි අනික් පැත්තට ගමුකෝ, හවුස් හස්බන්ඩ්ස්ලත් ඉන්නවනේ සමහර වෙලාවට. අපේ ලංකාවේ මේක ප්‍රචලිත නොවුනට එහෙම ඒ විදිහටත් පවුලට සහයෝගය දක්වන ස්වාමි පුරුෂයනුත් ඉන්නවා. සමහර වෙලාවට ඒ අයත් මේක විඳිනවා. දැන් දෙන්නෙක් එකතු වෙලා එක පවුලක ජීවත් වෙන්න එකතු වුණාට මේක ටික කාලයක් යනකොට මේ ගැන කෙනෙහිලිකම් කරනවා, හැම වෙලෙම මේක මොකක් පහත් කරලා සලකනවා, හියුමිලියේට් කරනවා, හාසයට ලක් කරනවා, මේ උපහාසයට ලක් කරනවා. ඉතින් මේ වගේ තත්ත්වයනුත් ඇත්තටම දීර්ඝකාලීනව මේ යම්කිසි රටාවකට පුරුද්දක් විදිහට කරගෙන යනවා නම් මේවත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ යටතට ගැනෙනවා මම. එතකොට මේක බලපාන්නේ කාටද කියලා කිව්වොත් ඒකත් අපි ආවරණය වුණාද? එතකොට කියන්නේ
ඔබ කියන විදිහට මේක ඕනෑම පාර්ශවයකට වෙන්න පුළුවන්. ඊට එහා පැහැදිලි කිරීමක් තියෙනවද ඒකට? ඔව්. ඒ කියන්නේ දැන් අපිට තව දෙයක් තමයි ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ කොහම අපේ හිතේ මැවෙන්නේ ස්වාමි පුරුෂයා සහ බිරිඳ කියන දෙන්න. අපිට හිතෙන්නේ මේක අදාළ වෙන්නේ දැන් මං කිව්ව විදිහට බිරිඳක් ස්වාමි පුරුෂයාට හෝ ස්වාමි පුරුෂයා බිරිඳට කරන ප්‍රචණ්ඩත්වයට කියලා. හැබැයි ලංකාවේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමේ පනත කියන එක ඊට වඩා පුළුල් පරාසයක් ආවරණය කරනවා. බොහෝ දෙනෙකුගේ ආරක්ෂාව සඳහා තමයි මේ නීති රාමුව සකස් වෙලා තියෙන්නේ. එතකොට මේක ඇතුලේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයකට තමන් ලක් වුණාද කියන එක හිතලා බලනකොට වඩාත්ම වැදගත් වෙන්නේ අර කියන සමීප සම්බන්ධතාවය, පර්සනල් රිලේෂන්ෂිප් එකක් තියනවාද කියන එක. මනෝජ්, මේ සමීපව සම්බන්ධ වෙන කෙනෙක්, උදාහරණයක් විදිහට දරුවෙක් වෙන්න පුළුවන්, විවාහ වෙලා නැති වුණත් එක්ව ජීවත් වෙන දෙන්නෙක් වෙන්න පුළුවන්. දැන් මේවා ගොඩාක් වැදගත් දේවල් මනෝජ්. අපි හිතනවා මගේ අපි කියන්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට එහෙම නැත්නම් බොයි ෆ්‍රෙන්ඩ්ට එහෙම දෙයක් කරනකොට මට මුකුත් කරගන්න බෑ, අපි විවාහ වෙලා නැහැනේ කියලා. නමුත් එහෙම නෑ. සමීප සම්බන්ධතාවය කියන එක ඔප්පු කරන්න පුළුවන් නම් ඒක ඇතුලේ නම් මේ දේවල් සිද්ධ වෙන්නේ මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමේ නීති රාමුව ඇතුලේ, මේ පනත ඇතුලේ ආරක්ෂාව උදෙසා පියවර ගන්න ඕන කෙනෙක්ට හැකියාව තියෙනවා. මෙතනිනුත් නවතින්නේ නෑ. මේක තවදුරටත් කුඩම්ම කෙනෙක් නා. හරිද? ඒ අය තමන්ට කෙනෙහිලකම් කරනවා නම්, මානසිකව පීඩාවට පත් කරනවා නම්, ශාරීරිකව පීඩාවට පත් කරනවා නම්, ඒත් තමන්ට පිහිට පතන්න පුළුවන් මේ නීතියේ තියෙන දැන් තියෙන නීති රාමුව ඇතුලේ. ඉතින් මේක ලොකු පරාසයකට යනවා. මම අර කිව්වා වගේ සමීප සම්බන්ධතාවය කියන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔව්. දැන් එතකොට මේ සම්බන්ධයෙන් තියෙන නීතිමය පසුබිම කොහොමද කියලා ගත්තොත්, කොයි වගේ නීතිමය පිළිසරණක් ලබා ගන්න පුළුවන්? අර සරණි මුලදී සඳහන් කරා වගේ අපේ මේ කතාබහ ඇතුළේම ප්‍රායෝගික භාවිතය ඇතුළේම තියෙනවා ගේගිනි පිටට දෙන්නේ නැහැ කියන එක. ගෙදර දේවල් පිටට දෙන්නේ නැහැ. පුළුවන් තරම් ඉවසනවා. ඉවසුවේ නැති වුණොත් මේ ගොඩනැගුණ සමාජය සමහරට කඩා බිඳ වැටෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඉවසනවා. නීතියට ගියොත් සමහරට ලැජ්ජ වෙන්න වෙනවා. මේ වගේ කාරණා තියෙනවානේ. ඒවත් අපි පසුබිමේ තියාගෙන මේ සම්බන්ධයෙන් තියෙන නීතිමය පසුබිම මොකක්ද කියලා පැහැදිලි කිරීමකුත් කරොත්. ඔව්. මම මේ නීතිමය පසුබිමට එන්නම් අර මනෝජ් කිව්ව දේවල් වලට පොඩ්ඩක් තව ටිකක් එකතු කරලා. මනෝජ් 2019 අවුරුද්දේ ලංකාවේ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් කරපු සංගණනයක් අනුව පැහැදිලි වෙනවා ලංකාව ඇතුලේ සෑම කාන්තාවන් 5 දෙනෙක්ගෙන්ම අඩුම ගානේ එක්කෙනෙක් මේක අත්විඳලා තියෙනවා කියන එක. يعني අපි අපේ ආරක්ෂාව වැඩිපුරම දෙයි කියලා බලාපොරොත්තු වෙන අයම අපිට අපි අනාරක්ෂිත වටපිටාවක් නිර්මාණය කරනවා කියන එක. එතකොට මේ වැඩසටහන නරඹන නොර බලන්නේ නැති මේ හැම කෙනෙක්ටම මොනවා ආකාරයේ හරි අත්දැකීමක් මේ සම්බන්ධයෙන් තියෙනවා. දැන් එතකොට අර කිව්වා වගේ මම මේක පිටට කියන එක හරිද කියන එක හැම පාරයක් ඒ ගැන ප්‍රශ්න කර කර ඉඳලා සිද්ධ වෙච්ච අවාසනාවන්ත සිදුවීම් මනෝජ් අපි අනන්තවත් අහනවා දකිනවා රූපවාහිනියේ හැමදාම් වගේ. ඉඳලා ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ ගිහිල්ලා සමහර වෙලාවකට ජීවිතේ නැති වෙන තත්ත්වයට පවා පත් වෙනවානේ. ඒකෙන් දෙන්නගෙම ජීවිතේ අන්ත අවාසනාවන්ත තැනකට යනවා. ඉතින් ඊට වඩා හොඳයි මනෝජ් මේක ගිනි පිටට දීමක් නෙමේ, තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමක්. ඇත්තටම තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමක් සහ වෙන්න තියෙන අපරාධයක් වැළැක්වීමක්. අන්න ඒ විදිහට මේ ප්‍රශ්නේ දිහා අපි මුලින්ම බලන්න ඕනේ. අර සමාජයේ තියෙන ගෙදර ගින්නක් පිටතට දෙනවා කියන සංකල්පෙන් එළියට ඇවිල්ලා මම මේ කරන්නේ මගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමක්, දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැන හිතලා ඒ අයට හොඳ අනාගතයක් හදලා දෙන එකක්, ඒ උදෙසා මම මේ පිහිට පතනව එක තමයි වෙන්නේ කියන එක ඉස්සෙල්ලාම අපි හිත හදාගන්න ඕනේ මනෝජ්. ඒ විදිහට එහෙම තමන්ව ශක්තිමත් කරගත්තට පස්සේ ලංකාව ඇතුලේ විවිධ යාන්ත්‍රණයන් තියෙනවා අපිට ගිහිල්ලා මේ උදව්ව ඉල්ලන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ශාරීරික විදිහට දැඩි ලෙස පීඩාවට පත්වෙච්ච කෙනෙක් තුවාල සිද්ධ වෙලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක පළවෙනිම දේ තමයි මනෝජ් ළඟම තියෙන රෝහලට යන එක. රෝහලට ගියාට පස්සේ ඒ රෝහලේදී අපි අවංක වෙන්න ඕනේ අපේ වෛද්‍යවරයාට. මුලින්ම අපි වෛද්‍යවරයාට කියන්න ඕනේ කොහොමද මේක උනේ කියලා. දැන් අපි ඔව් මම හිතන්නේ මනෝජ් හිනා වෙන්නේ අපි මේ චිත්‍රපටිවල උන් අනන්තවත් දකිනවා මේ පඩිපෙලෙන් වැටුණා වගේ දේවල් කියනවා. වැටිලා තුවාල වුණා, පොඩ්ඩක් ලිස්සුවා, විත්තිය හැපුණා ඒ වගේ දේවල්නේ. ඔව්. ඉතින් මේක මේ අපි ඇත්තටම හිතනවා මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගන්න මම එහෙම කියන්න ඕනේ කියලා. එකක්, දෙක,
එහෙම නොකිව්වොත් මගේ ස්වාමියාව කෙලින්ම ගෙනහිල්ලා හිරේට දායි. ස්වාමියා හිරේ දැම්මොත් එහෙම මම කොහොමද කන්නේ බොන්නේ? මගේ දරුවන්ට කන්න බොන්න දෙන්නේ කොහොමද? මේවා මනෝජ් අපි ඇත්තටම මේ කතා අපිට කතා කරන්න ලේසි මනෝජ් මේවා. රූපවාහිනියට ඇවිල්ලා කියන එක මට හරිම ලේසි. නමුත් ඇත්තටම මේක නිසා පීඩා විඳින කෙනෙක්ට මනෝජ් මේ මේක කියන්න හිත හදා ගන්නවා කියලා කියන එක බොහොම අමාරු කාරණාවක්. ඔය අර මං කිව්වා වගේ කාරණා කීපයක්ම සැලකිල්ලට ගන්න ඕනේ. හැබැයි අපි අර මංගේ විදිහට මාව ආරක්ෂා වෙන්න, මගේ දරුවා ආරක්ෂා වෙන්න, මගේ ස්වාමියා හෝ බිරිඳ හෝ තාත්තා හෝ කුඩප්ප හෝ කවුරු හරි අපරාධයක් කරන එක වළක්වන්න කියන අරමුණෙන් ගත්තොත් ඉස්සෙල්ලාම ඔබේ වෛද්‍යවරයාට ඇත්ත කියන්න කොහොමද මේක සිද්ධ වුණේ කියලා. එහෙම වුණාට පස්සේ වෛද්‍යවරයාට පුළුවන්කම තියෙනවා, සමහර රෝහල්වල නම් තියෙනවා කාන්තා පිහිට සංවිධානය වගේ පිහිටවපු රෝහල ඇතුළෙම උපකාරක සේවාවන් තියෙනවා. එතකොට ඒ සේවාවක් හරහා ගිහිල්ලා මේ ගැටලුවට විසඳුම් සම්පූර්ණ හොයාගන්න හැකියාවක් තියෙනවා. මොකද ඒ කාන්තා පිහිට සංවිධානය කියලා කියන්නේ බොහොම ක්‍රියාකාරීව කාන්තාවන් වෙනුවෙන් මේ සේවාව සපයන සංවිධානයක්. ඒ අයගේ සේවාවන් ඉල්ලා හිටියොත් එහෙම ඒ අය අධිකරණ ක්‍රියාමාර්ගයේ දක්වාම විතරක් නෙමෙයි එතනින් එහාට ස්වයං රැකියා පුහුණුවක් ලබා දීලා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න උදව් කරලා තමන් අවසානයේ ඒ ඒ ඒ මේ සහන සේවාවෙන් එළියට එනකොට අර පීඩාවට තමන්ව පත් කරන කෙනා මත යැපෙන්නේ නැති කෙනෙක් වෙන තත්ත්වය දක්වාම යන්න උදව් කරනවා. ඉතින් මේ වගේ සේවාවන් තියෙන තත්ත්වයක් තුළ තවදුරටත් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ ඉවසිය යුතු වෙන්නේ නැහැ මනෝජ්. එහෙම අර අපි ඉවසනවා කියලා හිතාගෙන තියෙන ඔක්කොම හේතු තියෙනවනේ. ඒ හැම හේතුවකටම උත්තරයක් හොයාගන්න යම් යාන්ත්‍රණයක් දැන් තියෙනවා රට ඇතුළේ. දෙකේ එක කෙලවරකට ගියොත් ඔබ මතු කරපු කාරණයක් කායිමට මතු කරලා දක්වන්න හිතනවා. අපරාධයක් වීම වැළැක්වීම සඳහා ගන්න పూర్ව ක්‍රියාමාර්ගයක් හැටියට ඒක සනහන් කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන තත්වෙට එහා ගිහින් ඒක අපරාධයක් දක්වා පරිවර්තනය වෙන්න පුළුවන්. තව ටිකක් ඉවසනවා කියන එක ඇතුලේ කියන දේ ඔබ මතු කරන්නේ. ඔව්. නීති ඉදිරියට ගියාට පස්සේ මේ සම්බන්ධයෙන් මොන වගේ සහනයක්ද ලබා ගන්න පුළුවන්? කොච්චර කාලයක් ගත වේද? දිගු කාලයක් ගත වෙනවා නම් ඒ සම්බන්ධයෙන් මොනවද ගන්න ඕන ක්‍රියාමාර්ග අපි පිළිබඳවත් කතා කරවොතේ? ඔව්. දැන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමට තියෙන නීති රාමුව ඇතුලේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන්නේ අපරාධ වරදක් විදිහට තමයි සලකන්නේ. එතකොට ඒ කියන්නේ මේක ඇත්තටම ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමේ පනතේ ආරක්ෂාව ලබා දීම තමයි ප්‍රධානම අරමුණ විදිහට තියෙන්නේ මනෝජ්. එතකොට ආරක්ෂණ නියෝගයක් තමයි අධිකරණයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් වර්ෂයක් දක්වා මාස 12ක කාලයක් දක්වා ආරක්ෂණ නියෝගයක් අරගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ විමර්ශනය විභාගයේ අවසන් වෙනකන් ඉඳලා ගන්න එකක් වෙනුවෙන් බලයින් නැතුව ඉතා ඉක්මනින් ලබා ගන්න පුළුවන් අතුරු නියෝගයක් ලබා ගැනීමේ හැකියාවත් තියෙනවා. දැන් ඒ නියෝගයට අනෙක් පාර්ශවයේ අධිකරණයට ආවත් නැතත් ලබා ගන්න පුළුවන් මුල් අවස්ථාවේදී. දින 14ක් දක්වා කාලයකට මට පුළුවන් නම් කරුණු දක්වලා පෙන්වන්න ඒ කරුණු මත ඒ අතුරු ආරක්ෂණ නියෝගයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ තුළ දැන් මට මගේ නිවසේදී නම් පහර දීම සිද්ධ වෙන්නේ. මේක දිගින් දිගටම සිද්ධ වෙලා තියෙනවා. දැන් එක අවස්ථාවකදී මට ශාරීරිකවත් හානි සිද්ධ වෙලා තියෙනවා වගේ තත්වයකදී මට කියන්න පුළුවන් නම් මට තවදුරටත් මේ තත්වේ ඉන්න බෑ කියලා අධිකරණයට පුළුවන් නියෝගයක් ලබා දෙන්න එක්කෝ මාව පීඩාවට පත් කරන තැනැත්තාට නිවසට එමෙන් වළක්වලා. එතකොට මේවා එක එක විදිහට ලබා ගන්න පුළුවන් මනෝජ්. දැන් අපි දිගින් දිගටම කතා කරොත් එහෙම කොයි විදිහටද එතකොට මම ඒ කාලය තුල ජීවත් වෙන්නේ කොහොමද? ඒ කාලය තුලදී මගේ මම මෙච්චරකල් මාව පීඩාවට පත් කරපු තැනැත්තාගේ ආදායමෙන් නම් ජීවත් උනේ මම ගෙදරට එන එක නැවැත්තපු ගමන් එයා මට සල්ලි දෙන්නේ නැහනේ මනෝ. ඔව් එතන ගැටලුවක් තියෙනවා. අපි ඉදිරියට යමු ඊට කලින් වෙලාව බලමු. ඔව්. එතකොට ඒ වගේ තත්වයකදී අධිකරණයට පුළුවන් ඇත්තටම නියෝගයක් කරන්න ගෙදරට යාමිනුත් වළක්වලා හැබැයි වියදම් ටිකක් බලා ගන්න කියන තැනට නියෝගයක් කරන්නත් හැකියාව තියෙනවා මුල් අවස්ථාවේ අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේ ආරක්ෂණ වටපිටාවක් නීතිය තුලින් සලස්සලා දෙන්න පුළුවන්කම තියෙනවා වර්තමානයේ වෙනකොට.
ඒ ඇතුළේ අර දීර්ඝ කාලයක් ගතවෙන එක ඒ අතුරු කාල සීමාව තුළ කොයි විදිහටද තමන්ගේ රැකවරණය සලසා ගන්න කියන ප්‍රශ්න වගේ දේවල් වලට විසඳුම් ඔය ආකාරයෙන් හොයාගන්නත් පුළුවන්. අනික අර මං කිව්වා වගේ කාන්තා පිහිට වගේ සංවිධානයක රැකවරණය පතනවා නම් ඒ අය ඒ මුළු ක්‍රියාවලිය ඇතුළෙම ඔබට උදව් උපකාර කරනවා මේ තත්ත්වයෙන් ගොඩ එන්න. දැන් අපි ඇත්තටම කිව්වොත් මනෝජ අපි කවුරුත් කෙනෙක් එක්ක සමීප සම්බන්ධතාවයක් ඇති කරගන්නකොට මෙහෙම වෙයි කියලා හිතලා ඒ සමීප සම්බන්ධතාවය ඇති කරගන්නේ නැහැ. අපි ඇත්තට මේ සම්බන්ධතාවය ඇති කරගන්නේ මට එහෙම දෙයක් වෙන එකෙන් මේ පුද්ගලයා වළක්වයි කියලා හිතාගෙන. හැබැයි අවාසනාවකට දේවල් වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ මේක කාගෙන ඉන්නවද නැද්ද කියන තීරණය තමයි අපි ගත යුතු වෙන්නේ. මම අර තව එක දෙයක් කියන්න ඕනේ. දැන් මේක වැඩිහිටියෙක්ට වෙනවා නම් වැඩිහිටියන්ට කෙලින්ම අධිකරණයට යන්න පුළුවන්. එහෙම නැත්නම් පහසුම දේ. දැන් අපි අධිකරණයට යනවා කියන එක මේ හරි පහසුවට කිව්වට අධිකරණයට යන එක සාමාන්‍ය පුද්ගලයෙක්ට පහසු දෙයක් නෙමෙයි නේ. හැබැයි ළඟම තියෙන සමහර වෙලාවට පොලිසියට යන්නවා නම් එහෙම ගිහිල්ලා කතා කරන්න පුළුවන්. එතකොට පොලිසියේ තියෙන ළමාහා කාන්තා කාර්යංශයේ හෝ ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන අංශයේ නිලධාරීන් නිලධාරිනියන් මේකෙදි උදව් කරනවා. එහෙමත් නැත්නම් මේකට දරුවෙක් සම්බන්ධයි නම් ළමා රක්ෂණ අධිකාරියට දැනුම් දෙන්න පුළුවන්, ඒ අයගේ උදව්ව ගන්න පුළුවන්. ඒ එකක්වත් වෙන්නේ නැත්නම් ඇත්තටම සමහර අවස්ථාවලදී සමහර ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒ කවුරු හරි නිලධාරියෙක් ඉන්නවා නම් Taman අඳුරන ඒ අය හරහා මේ කාන්තා පිහිට වගේ සංවිධාන වලට යොමු වෙන්න පුළුවන්. මේ වගේ තව විවිධ සංවිධාන තියෙනවා එක එක ප්‍රදේශවල එක එක දිස්ත්‍රික්කවල. සමහර වෙලාවට මේ ගැන තියෙන නොදැනුවත්කම නිසා අපි හිතනවා මට පිහිටක් නැහැ, මාව ලැජ්ජාවටපත් වෙයි කියලා. හැබැයි මේ නරඹන සියලුම දෙනාට මට කියන්න ඕනේ මනෝජ්, ලැජ්ජාවටපත් විය යුත්තේ කෙනෙක් පීඩාවට පත් කරන කෙනා මිස පීඩාවට ලක්ව සිටින කෙනා නෙමෙයි මනෝජ්. මේක අපි සමාජයේ ඇති කරන්න ඕනේ චින්තනමය වෙනසක්. අපි හැම වෙලේම හිතනවා මට දෙයක් වුණාම මම ලැජ්ජාවට පත් වෙනවා කියලා. නැහැ, අපි ලැජ්ජාවට පත් කළ යුත්තේ ඒ වරද කරන කෙනාව. සහ ඒ කෙනා තව වරදක් කරනවා වැළැක්වීම තමයි අපේ වගකීම සහ යුතුකම වෙන්නේ, පුද්ගලයෙක් සහ අපේ වගකීම සමාජය වෙනුවෙන්. ඉතින් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න මේ නීති රාමුව ඇතුලේ හැකියාව තියෙනවා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන තේමාව සාමාන්‍යයෙන් එහෙම ප්‍රචණ්ඩත්වයට පත් වුණු කෙනෙක් සමාජයේ ඉදිරියේ වෙන තත්ත්වයන් නිරාවරණය කරන්න මෙලිවීම, ඒ මෙලිවීම හරහා වෙන්න පුළුවන් කෙලවර ප්‍රතිවිපාකය, ඒක අපරාධයක් දක්වා වර්ධනය වීම, ඒ වළක්ව ගන්න ඒ පිළිබඳව යම් ආකාරයකින් ඉදිරිපත් වීම, මේ ආදී කාරණා මේ ඇතුළේ මතු කරන්න පුළුවන්. නීතිමය සහාය සහ නීතිමය ප්‍රතිපාදනය වෙනුවෙන් සැකසලා තියෙන්නේ කොහොමද කියන එකත් නීතිඥතුමිය පැහැදිලි කරා. අද අපි ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිළිබඳව අවධානය යොමු කළේ තවදුරටත් ඉවසා සිටිය යුතු නැත්තේ ඇයි කියන කාරණය පිළිබඳව. අපි එමනම් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සරණි ගුණතිලක නීතිඥතුමියට අද දවසේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිළිබඳව කරුණු දක්වලා ඒ පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන්. බොහොම ස්තුතියි ඔබතුමියට. අයිබෝවන්.